ආයිබෝවන්. එහෙම කිව්වට හරියයිද? අනේ මෙහෙම ආයිබෝවන්. ආයිබෝවන්. ආයිබෝවන් කියන්නේ ආස බොහෝ වේවා කියලා. නමුත් දැන් මේ කතා කරන විදිහට හැමෝටම ආස ප්‍රාර්ථනා කරන්න බෑ. දැන් බොහෝ 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 බොරු කියන අයට ආයස කොහොමද ප්‍රාර්ථනා කරන්නේ? බොහෝ බොරු කියන අයට. ඒ වගේ බොහෝ බොරු කියන බොහෝ බොරු කියන අරහතුන් වහන්සේලාත් ඉන්නවා දැන්. ඒ කියන්නේ නීවන පාන ශ්‍රී ධම්මලංකාර කියන ස්වාමීන් වහන්සේ දැන් මහා රහත් කෙනෙක් වෙලා හරියට බොරු කියනවා. එයා මුල් කරගෙන පොත් ශාසිය ක්‍රියාවෙන්පත් පවදින බුදුහාමුදුරන් කපන්න කියලා හැම පොතක්ම වැරදි. දැන් අවසාන පොත මේක. තියෙන පොත. මම මේ පොත පිළිමද උදේ වීඩියෝ දැම්ම. ඒ වීඩියෝ එකට හාස්පසින් මේ වීඩියෝ වෙනස්. බුදුන් උපන් ජම්බුද්දීපය ඉන්දියාවේ හෙළඹෙන්නේ පළමු කොටස MS දයරත්න. අපි මේකේ මම එක පොඩි කතාවක් විතරයි කියන්නේ ගොඩක් කියන්නේ අපහාරීමක් එහෙම නෙමෙයි. මේ පොතේ මාතර අපහාර කළා කියනව නෙමෙයි. මේ පොඩි කාරණාවක් පෙන්වන්නේ. මහ විශාල කතාවක් තියෙනවා. මේ පොතේ 142 පිටුව බුදුන් පිළිබඳව මෙම දෙලිපියල සඳහන් කර ඇත්තේ භාගතුන් වහන්සේ භගවත ගෞතම සමණ යනාදී ආකාරයටය. මෙවැනි සෙල්ලිපි රාශියකම හෙළඹීමේ රාශියක්ම හෙළඹීමේ පිහිටා ඇති අතර කරුණු තහවුර කිරීම සඳහා ඉන් කීපයක් පහතින් දක්වමි. පිටමහ රජා බඩගරික පරුමක සුමන පුත පරුමක චෙමස ලෙනේ රජ තිසහා රජ යසිනියතේ අගත අනගත භගවත සගත. ලංකා ශිලාලේඛ සංග්‍රහය 621 තමයි මූලාශ්‍රයට අරගෙන තියෙන්නේ මේ පොතේ කර්තෘ M.A. දයාරත් මහත්මයා. ලංකා ශිලාලේඛ සංග්‍රහය කියන්නේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් කියන පොතේ 621 අරන් එතුමා කියනවා මෙහෙම නැවතත් පිට මහ රජහ බඩගරික පරුමක සුමන පුත පරුමක චෙමස ලෙනේ රජ තිසහා රජ යසිනියතේ අගත අනගත භගවත සගත කියලා. එතකොට මේ සෙල්ලිපිය තියෙන ආකාරයට ගත්තොත් එම ගයන්නේ දයන්න මහප්‍රං ජලක්ෂරේම වෙනස් ඒක අකුරු වැරදි ඒක මේ එතුමා පොතෙන් බලලා ලියලා තියෙන එක මම අපේ අභිත දෙනු කියනවා වගේ දයන්න තියෙන ජයරත්න වදලාද කියලා කියන්න බෑ. ඉතින් ඒ වුණාට කමන්නේ නැහැ මගේ ඒක මටත් නම දාගන්න ඕනේ. ඒ දයන්න තිබිද්දෙන්කො පොත අරන් බලන්න කට්ටිය. ඊට පස්සේ ඒකට පිටමහරජා බලගරික පරමක සුමනපුත පරමක චෙමස ලෙනේ රජ තිසහ රජ යසිනියතේ අගතනගත භගවත වගත කියලා එතුම ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ කියන්නේ ඔය කියන පොත ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් පොතේ. අපි ඒකේ බලමු ඒක තියෙයිද කියලා. එතකොට ඒක තියෙන්නේ නැහැ. මම මේ කකුල පොඩට උත්තර දන්නවා. කකුල යමාරුවක් තියෙන බව ලෝකමයි දන්නවා. ඉතින් හැමදාම කියන්නේ ඒක නෙමෙයි ඉතින් මේ තියෙනම ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් පර්ණවිතාන පිටුව 47 සෙල්ලිපි අංක 621. ඒකේ තියෙනවා පිට මහ රජහ බඩගරික පරුමක සුමන පුත පරුමක චෙමස ලෙනේ රජ තිස හා රජ යසිනියදී අගත අනගත චතු දිස සගත කියලා තියෙන්නේ. එතකොට ඒක ඉංග්‍රීසියෙන් තියෙනවා ලියලා මට ඉංග්‍රීසි බැරි නම් මම කියන්නේ. It's called the cave of the chief chemam, fun of the chief sumana. ඔන්න ඉතින් ඒක තියෙනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ අරන් කියලා බලන්න. එතකොට ඒකේ ආවාවෝ නාවාවෝ සතර දිගින් වර්ණ සංගයල එන පූජා කර තමයි පරිවර්තනය තියෙන්නේ. ඉංග්‍රීසි මට බෑනේ ඒක නිසා ගන්න අය ඒක කියවා ගන්න. ඊළඟට තියෙනවා ඊළඟට ඉඳලාපත් කරලා තියෙනවා ඒකෙම පිටු 142 භාග්‍යතුන් වහන්සේසහ පැමිණ නොපැමිණ කොට පූජා කළා. දැන් ඊට පස්සේදී මේ එක විස්තර කරනවා. ඊට පස්සේ තව සෙල්ලිපියක් එනවා. බමන මිසකුට ගෝතම සමණේ අගතනක චතුර්දික සගත ලංකා සිරාලේ සංග්‍රහය 656. මෙම සෙල්ලිපිය බුදුන් වහන්සේ සඳහන් කිරිමල සඳහන් කර ඇත්තේ ගෝතම සමණේ ගෝතම ශ්‍රමණයාණන් වශයෙන් විශ්වමුණාගේ කෝටේ ගෝතම බුදුන්ට සහ පැමිණ නොපැමිණ සංඝයාට පූජා කර ඇති බව කියවෙන මෙම සෙල්ලිපිය ඇත්තේ දෙකුන්දරා වැව අසල ලෙනකය. බමන මිසකුට ගෝතම සමණේ අගත අනගත චතුර්දික සගත කියලා තියෙනවා. ලංකා ශිලාලේඛ සංග්‍රහය උපුටා ගැනීම ලංකා ශිලාලේඛ 656 සෙල්ලිපිය. මේ තියෙන පොත මේකේ 656 තියෙන්නේ බමන මරුකුට ගෝතමස ලෙනේ අගත අනගත චතුර්දික සගත.
බමන මරුකුට ගෝතම සෙනෙහේ අගතනකද සතුසසක the cave of the brahmana gotama of marukuta is to give in to the sangha කියලා ඒක විස්තර කරලා තියෙනවා කොහොම හරි මම දන්නේ නැහැ මොකද්ද කියලා මේ වෙලේ හරි වැරදි මම දන්නේ නැහැ මට ඒ තරම් දැනුමක් තියෙන කෙනෙකුට නෙමෙයි මම ඉස්කෝලේ ගිය කෙනෙක් නෙමෙයි ඇත්තෙන්ම මම මේ ඇත්තෙම පරම සත්‍ය මේ කියන්නේ පරමම මම මේ කියන්නේ පරම සත්‍ය මම ඉස්කෝලේ ගිහිල්ලා නැහැ මේ මම මේ පරණ ලොරියක වැඩ කළේ ලොරියක මම ලොරියක් කියලා එළවෙලා හිටියේ මම උපකාරේ ඒක කරනකොට තමයි මේ හීලෙන් දැකලා මේ දෙල්ලිපිය මම හොයාගෙන ගියේ ඒ නිසා මේ ඔය දැන් උගත්ුනේ දැන් මේ පොත කියලා දෙන මහත්තයා හයි උගතෙක් උගතෙක් කියන්නේ කුසිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක දෙනවා මහවැලි අධිකාරියේ ලොක්කා ඉතින් ඒ නිසා මේ පොතේ පසුබදල් ගියා තියෙන රෝම මේ ඩපොරිස් විද්‍යාවේ මේ උපකොලෙවතුමා ඉතින් ඒ නිසා පෙරවදල් ගියා තියෙන්නේ කදේශ කතික ආචාර්යතුමා ඉතින් ඒ නිසා මම දන්නේ මම මේ කතාවක් කිව්වේ මේ කතාව සමාජගත කරන්න මේ දාන වීඩියෝ බලලා ඔය වීඩියෝට කමෙන්ට් අදා ඉන්නේ නැතුව පුළුවන් තරම් මේවා අනිත් අය දැනුවත් වෙන ෂෙයා කරන්න පුළුවන් තරම් මේ වීඩියෝ මේ Facebook එක තියෙන මගේ Facebook එකට ආරාධනා දුකේ යාළුවෝ ඉන්නවා ඒ ඔක්කොටම ෂෙයා කරලා මේක දැනුවත් කරන්න මට දැනෙන විදිහට අවුලක් තියෙනවා මම දන්නේ නැහැ මොකක්ද අවුල කියලා මට හැබැයි අර මම මේ වීඩියෝ වල මට මොළදිම කියන්න බැරුණා මම මේ අදෝදේ අඟොඩිදල පැනලා ආපු ගමන් මට ඒක කියන්න බැරුණා මේ වීඩියෝ කරන්න ගත්තේ මම මේ අඟොඩිදල පැනලා ආවේ ඊයේද ඒ පැනලා ආපු ගමන් තමයි මේ වීඩියෝ කරේ ඉතින් ඒක හොඳට මතක තියාගන්න මේ වීඩියෝ එක බලලා මට පිස්සු කියලා ලියන්න එපා මොකද හේතුව මම අංගොඩ ඉඳලා පැනලා යන ගමන් තමයි මේ පොත දැකලා ආවේ අංගොඩ ඉඳලා පැනලා යන ගමන් ඇහිලා තමයි මේ පොත් දෙක අරගෙන මම කතා කරේ ඒ නිසා මේව බලලා මෝ පිස්සෙක් අරෝට පිස්සු කියලා වටේ ලියන්න එපා පිස්සු තමයි පිස්සංගොඩ ඉඳලා පැනලා යන ගමන් නේ නම මේ පොත්වල තියෙන ඒවා බලලා මේ කතා ලියන්න එතකොට ගැහිරුවක් නැහැ මට පිස්සු කියලා ගමන් නැහැ මම අංගොඩ ඉඳලා පැනලා යන ගමන්නේ මේ මේ ගෙකඩ කොල්ලලා මේ 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 වගේ නะ කතා කරන්නේ. ඉතින් වෙන කියන්නේ දැන් නැහැ තව තියෙනවා ඉතින්. මොකද ඔක්කොම කියන්නේ ගියාම බැහැනේ. කොමනසින් ආරාධන මහන්සේට මීමන පානේ දිලම්මලංග ආරාධන මහන්සේටයි ඒ සපේරාට මේ පොත්ලිය මහත්තයයි පොල්ගහවිල එන්න වෙනවා. ඇවිල්ලා මීමන පාන දිදම්ම ලංකර අඳුරු මට වැඳලා සමාව අරගෙන මේ ඔක්කොම කට්ටිය මට වැඳලා සමාව අරගෙන පොත් ලියපු අය මේක රට කියන්නේ නැත්තම් විශාල විනාශයක් වෙනවා ඉදිරියට ඒක වළක්වන්න බෑ මොකද කට්ටිය ලියන්නේ පාය සුරංගල ආර්ය උපවාදේ ලක්වනවා කියන මොකද ආර්ය උපවාදේ ලක්වන්න ආර්ය තුන් වහන්සේලා ඉන්න පැය ඉතින් ඒ නිසා අනුන්ගේ පොත්වල තියෙනවා හොරකම් කළා කියන අයට අරහතුන් වහන්සේ කියනවා නම් ඉතින් එතකොට අරහතුන් වහන්සේ කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ගැහැණුවක් තියෙනවා. ඒ නිසා වාද විවාද කරන්න නෙමෙයි එන්නේ ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ට ඉදිරියට යන්න හම්බ වෙන්නේ නැහැ කොහෙවත්. මිහිරිගමෙන් ඔක්කොම ලොප් වෙයි. එතනම නවති මිහිරිගම තමයි නවතින ඉතිහා යන්න බෑ කාටවත් ධර්ම මෙතන නවත්තනවා මම. ඔය ඔක්කොම එන්න මෙහෙට. ඇවිල්ලා මේ ගැන කතා කරන්න මේ පොත් ලියලා තියෙන ඔක්කොම වැරදි. ඔයාලට ඉන්න හම්බ වෙන්නේ නැහැ මොකද අභීත පෙනවි ඇතුළු මීවන පානේ නිලධම්ම ලංකාරට ගහන්න අභීත පෙනවි ඇතුළු පේස් තියෙනවා 4500ක් විතර. හැගල් විපස්සී ආන්දර මොල්වෙත තව Facebook තියෙනවා 4500ක් විතර මේ ඔක්කොගෙම ගහනවා. ඔය අරහතුන් වහන්සේට. ඉතින් මමත් ජානවා. ඒකයි වැඩි. දැන් මිනිස්සු බලනවා මොකද මේ මට ඕස්ට්‍රේලියාවෙන් මිස් කෙනෙක් කතා අහනවා මොකද මේ එකම මතේ ඉන්න කට්ටිය මේ ගහන්නේ කියලා මීවන පානේ. මම කවදාවත් මීවන පානේ එක්ක නෑ. ඒක මේ පොඩි වැරදීමක් කට්ටියට මම මගේ ගමන මම තනියෙන් යන්නේ. ඉතින් මේවල බලන්නේ ආන්දොත් එක්ක මගේ ගමනක් නැහැ. ඉතින් ඒ නිසා මිනිස්සු පරලවාගෙන තියෙන්නේ. මම දහම් මගේ යන කෙනෙකුත් නෙමෙයි. මේ නිසා මම ඉතින් අපාය යන උමනා කරන වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මගේ මාස්ටර්ලා තමයි දේවදත්තට කියන්නේ. ඉතින් ඒ නිසා දේවදත්තත් එක්කම තමයි මම ඉන්නේ. ඒ නිසා මේ මම දැන් යනවා ගලක් පෙරලන්න හදකලා තා පොඩ්ඩකින්. මොකද අදගෙන තියනවා කියලා ජීවිතස්ස පෙරරු ගල. ඉතින් ඒ නිසා ඒ ගල කාටලා ඉතින් මට පුළුවන් වැඩි කරගෙන යන්න. ඉතින් ඒක හින්දා වීඩියෝ එක දික්කන වැඩි මම මේ ඔබතුම කියලා. මේ පොත් ඔක්කොම වැරදි. මේ ලියන පොත් සියල්ලම වැරදි. හැමෝම එන්න පොල් ගහවට නැත්තම් අවුල්.